දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. පාර්ලිමේන්තුව ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරපු දේවල් වලින් ඒ අයම කිව්වනේ අද ජනතාව මොනතරම් ආදරේද කියලා නේද? කොහොම වුණත් අනියෝජ්‍ය කතානායක ඡන්දේ මහේලින් කතා කරන්න දෙයක් නැහැ. දැන් ඔය කීවෙනි වතාවටද ඔය වගේ දෙන්න යෝජනා කරලා ඡන්ද තිබ්බේ. අපිට ඊට වඩා දහසක් ප්‍රශ්න තියෙනවා අපේ ජීවිතම අද පොලිම්බල. වැදගත්ම දේ ජනාධිපති නන්දසේනට අප්‍රසාදයේ වෙනුවට පාර්ලිමේන්තුවේ ප්‍රසාදයේ ජනාධිපතිට අප්‍රසාදයේ පළ වුණා නම් ඒක හරියට අර පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ වෙනවනේ නේද? මොකද අගමැති රනිල් ඊයේ ජාතිය අමතලා කිව්වේ මම අගමැතිකම ඉල්ලුවේ නැහැ කියලයි. නමුත් මට ජනාධිපති නන්දසේන ඒක බාර ගන්න කිව්ව නිසායි මම බාරගත්තේ කියලා. එහෙම එකේ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපති නන්දසේනට අප්‍රසාදයේ පළ වුණා නම් අගමැති රනිල්වත් ලත් තැනම ලොප් වෙනවනේ. ඒ නිසා ජනාධිපති නන්දසේනව කට්ටියම එකතු වෙලා බේරගත්තා කියන එක අමතක කරන්න හොඳ නැහැ. කොහොම නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය අද නියෝජනය කරන්නේ එදා මේ අයට දිනලා පාර්ලිමේන්තුවට එන්න ඡන්දේ දීපු ජනතා මතයද කියලා උරගා බලන්න වෙලාවක් එනවා. ඒ ඊළඟ මැතිවරණයේදී. වැදගත්ම දේ සමහරුන් අද කියනවා එයාලා ඉන්නේ ඇඳිවත පිටින් කියලා. අපට නම් බැලු බැල්මට පෙනුනේ ඇඳිවතත් නැහැ කියලා තමයි. දැන් අපි බලමු මේ ඇඳිවත ගලවන තැනට මේ හොරු නිර්වත් කළ ගෝල් ෆේස් අර්ගලය කුමක්ද කියලා. ඉතාම අතලොස්සක් බලාගෙන ඉන්නවා ගෝල් ෆේස් අර්ගලය දිය වෙලා යනකන්. සමහරුන් දැන් කියන්න පටන් අරගෙන අගමැති රනිල් සියලු පහසුකම් දීලා අර්ගලය දිය කරලා දානවා ෂුවර් කියලා. තව කීප දෙනෙකු කියනවා අර්ගලයේ ඉන්න අය සජිත් ගාව ගිහින් සර් කියලා කතා කරනවා කියලා. තවත් සමහරුන් කියනවා ගෝටා ගෝ ගමට පෙරටු ගාමින් සහ ජේවීපී රිංගලා දැන් ඒක පක්ෂවල අතකොළු වෙලා කියලා. තවත් සමහරුන්ට මේ කොල්ලෝ කෙල්ලන්ට මොනවා හෝ කන්න ලැබෙන එකත් ප්‍රශ්නයක්. ඩයස්පෝරාව හරි එන්ජිඕ එකක් හරි තමයි මේ පිටිපස්සේ ඉන්නේ කියලා කියනවා. තවත් සමහරුන් කියනවා දැන් අරගලයේ අයිති කරගන්න තරුණ අය අතර සටනක්ලු. වයසක උන්දලා මෙහෙම බලය ගන්න මරා ගන්නකොට තරුණ උන් අතරත් ගැටුම් තියෙන්න පුළුවන් තමයි. තවත් සමහරුන් කියනවා අරාබි වසන්තයේ ගේන්න හදපු නිසාලු පර්සි මහේන්ද්‍රට එයාගේ කට්ටිය දාලා මේ ගෝල් ෆේස් කොල්ලෝ කෙල්ලන්ට ගහන්න වුණේ. මේ එක එක ජාතිය කතා ඇතුලේ ඉන්නෙම දේශපාලන වහල්ලු. මේ තරුණ අර්ගලය නිබැරදිව කියවන්න බැරි වුණොත් අපේ සමාජයටම අඬන්න වේවි. ඒ නිසා මේ තරුණ අර්ගලය නිවැරදිව කියවිය යුතුයි. අපේ රටේ තරුණයන්ට හීන තියෙනවා. කකුල් දෙක වතුර බේසම්බල දාගෙන පාඩම් කරන කොල්ලෝ කෙල්ලන්ගෙන් 95%කටත් වැඩියෙන් ජීවිතේම දුකක්. අම්මා හෝ තාත්තා දහ දුක් විඳලා තමයි යාන්තමට තුන් වේලක් කන්න දුන්නේ කන්න දෙන්නේ. විශ්වවිද්‍යාලයට ගිහින් මහපොළ රුපියල් 5000 අරගෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. සමහර ළමයි ඉන්නවා දවසම ප්ලේන්ටියයි වඩේ එකයි කාලා පාඩම් කරන. උපාධිය අරගෙන තව අවුරුදු 2-3ක් යනකම් රුපියල් 25000ක විතර පඩියකට වැඩ කරන්න කී දෙනෙකුට සිද්ධ වෙනවද? මේ කිසිත් නැතුව ජීවිතයටම අතප්පයක් හොලවලා රැකියාවක් කරන්නේ නැතුව සැපට ජීවත් වෙන තරුණ පිරිසක් ඉන්නවා. ඒ බොහෝ අයගේ දෙමව්පියන් දේශපාලනඥයින් නැත්තම් දේශපාලනඥයින් එක්ක බැඳුණු ඈඳුණු ව්‍යාපාරිකින් කොන්ත්‍රාත්කරුවන්. ඇත්තටම අවංකව ව්‍යාපාර කරගෙන දරුවන්ව බලාගන්න අයත් ඉන්නවා. නැත්තේ නෑ නෙමෙයි. නමුත් 90%කටත් වැඩියෙන් ඉන්නේ පරපෝෂිතයින්. මේ සූරාකන සමාජ ක්‍රමය නිසායි 1971 සහ 88-89 කැරලි ඇති වුණේ. එදා ආයුධගත් ඒ කැරලි නිසා අපේ රටට තරුණ උගත් පරපුරක් අහිමි වුණා. දැන් ඒ මිනි වලෙන් ගොඩ දාන්න නෙමෙයි මේ සූදානම. ඇත්තටම 1971 සිට අදට අවුරුදු 50කට වැඩියෙන් ගෙවිලා ගෙහින් පොඩි කාලයක් නෙවෙයි දශක 5ක් විතර. ආයුධ සන්නද්ධ අරගල දෙකකට හේතු සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සාධක කිසිවක් මේ වනතෙක් වෙනස් වී නැහැ. උත්තරය නැහැම තමයි. එහෙත් තරුණ පරපුර අද වෙනස් වෙමින් තිබෙනවා. ඔවුන් අද වෙනසක් සොයමින් සිටිනවා. උපාධියට රැකියාවක් නැ, ලැබුණත් ඒ වැටුප ප්‍රමාණවත් නැ, විරැකියාව දවස ගානේ උඩු දුවනවා, ජීවන වියදම
සදාකාලයටම ඉහළ යමින් තිබෙනවා. සංවර්ධනය කියන අකුරු හතට මුවා වෙලා දශක ගණනාවක සිට රට හොරා කෑමට සූරා කෑමට දූෂණයට ලක් වෙලා. ලෝකේ හතර අතින් ණය ගන්න අතර ඒ ණයවලින් කොටසක් සූරා කෑමට සොරා කෑමට ලක්ව තිබෙනවා. ඉතිරි මුදල බොහෝ විට යොදවලා තියෙන්නේ ප්‍රතිලාභ නැති සංවර්ධන ව්‍යාපෘතිවල. අදට ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 50ක්. දැන් අපට ද්‍රවශීල ඒ කියන්නේ භාවිත කරන්න පුළුවන් ඩොලර් නැතිම ගානයි. ඉතිරි වී ඇත්තේ අපේ නිශ්චල දීපලයි. මේ තමයි 1948 නිදහසින් පසු වසර 74කට පසු අපට ලැබුණු රට. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් හෝ ඒ අයගේම සන්ධාන අතට ගිහින් තියෙනවා. මාරුවෙන් මාරුවට යමින් තිබෙනවා. ඒ අතරින් මේ පාර්ලිමේන්තුවේ දශක 4කට 5කට වැඩියෙන් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නායකින් දෙදෙනෙකු ඉන්නවා. එක් අයෙකු වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ, අනිත් කෙනා ඉල්ලාසු අගමැති පර්සි මහේන්ද්‍ර. මේ කාටවත් මේ පාර්ලිමේන්තුව තුළ තර්ක විතර්ක කරලා අලුත් නිර්මාණශීලී අදහස් ගෙනත් මේ රට හදන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ කිසිම උමනාවක් තිබ්බෙත් නැහැ, අදත් නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. හදනවා නම් ඕන තරම් කල් තිබුණා. ඒත් මේ කාටවත් බැරි වුණ බව දේශපාලන වහල්භාවයෙන් තොරව දැන්වත් පිළිගන්න මහජනතාව ලෙස අපට නිවැරදිව හිතන්න බැරි තාක් අපේ ඛතිරය හරියට ගහන්න බැරි වෙනවා. දැන් ඇත්තටම අප මුලින් කිව්වා වගේම ආයුධ සන්නද්ධ තරුණ අරගල දෙකකට හේතුව සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික සාධක තවමත් අඩු වැඩි වශයෙන් තිබෙනවා. නමුත් කිසිසේත්ම මේ රට මේ පොළව ආයේ තරුණ ලේ ඉල්ලන්නේ නැහැ. ඒ තරමටම අපේ මේ පොළව වැසි ජලයටත් වැඩියෙන් පෙඟිලා තියෙන්නේ තරුණ රුධිරයෙන්. එවන් පසුබිමකයි අප්‍රේල් 9 වෙනිදා ගෝටා ගෝගම ඉදි වුණේ. ඒ ගෝටා ගෝගම තරුණ අරගලය මේ රටේ දේශපාලනයේ හැරුම් ලක්ෂයක් වේවි කියලා කවුරුත් හිතුවේ නැහැ. සටන් පාට, ගීත, නැටුම්, පුස්තකාල ආදියෙන් පිරුණු මේ අරගලය තමයි අපේ දේශපාලනඥින්ගේ මාන්නය බිඳලා දැම්මේ. දේශපාලන නිර්වත් බව හෙළි කළේ මේ ගෝටා ගෝගමයි. මේ තරුණ අරගලය නිසා තමයි ජනාධිපති නන්ද සේනට පළමු වතාවට රටේ ජනතාව හමුවේ තමාගේ ෆේල් තීන්දු තීරණ වැරදි කියලා පිළිගන්න වුණේ. ඒක මේ අරගලය ලැබූ ජයග්‍රහණයක්. රටක් වෙනුවෙන් ගන්න තීන්දු තීරණ වරදින්න බෑ. අප එදත් නන්දසේන ජනාධිපතිට කිව්වා, අදත් කියනවා, හෙටත් එහෙමම කියන්න වෙනවා. ඔබේ රසායනික පොහොර තීන්දුව, IMF යන්න පමාවීම, ඩොලරේ ෆ්‍රීස් කිරීම, සීනි බදු සහ වෙනත් බදු සහන අපේ රටට මහ විශාල ධනස්කන්ධයක් අහිමි කරලා මේ රට අගාධයකට ඇදලා දැම්මා. කෙසේ නමුත් ජනාධිපති නන්දසේනට ජාතිය අමතලා වැරදුනා කියලා පිළිගන්නවත් උනේ මේ ගෝල්ෆේස් අරගලය නිසා බව පිළිගත යුතුයි. ඒ වගේමයි පර්සි මහේන්ද්‍ර අගමැතිට ගෙදර යන්න වීම, කැබිනට්ටුවට ඉල්ලා අස්වන්න සිදුවීම. මේ නිහඬ නිසල ආදරේ අරගලය මොනතරම් දැනුණද කිව්වොත් මයිනගෝ ගමටයි ගෝටගෝ ගමටයි චන්දි දාලා ගහලා එලවලා විනාශ කරන්නයි හිතුවේ. නමුත් අරගලේ එහෙමමයි ඔහුට යන්න වුණා. කනගාටුවට කරුණ, තමන්ගේ දුවල පුතාලගේ වගේ තරුණ තරුණීන්ට, තමන්ගේ අයියා මල්ලි අක්ක නංගි වගේ තරුණ තරුණීන්ට යකඩ පොළු අරන් ගහන්න පුළුවන් ම්ලේච්චීන් මේ බිමේ ඉපදුනේ කොහොමද කියන එකයි. ඇත්තටම මේ දේශපාලන වහලුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කළේ නැත්නම් ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා හෝ ගොස් මේ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුයි කියලා අප මේ රටේ නීතිඥ ප්‍රජාවට යෝජනා කරනවා. ඔබයි මේ අරගලය රැක්ක කළු කෝට් පවුර. ඒ වගේමයි මේ තරුණ අරගලයේ අනිත් වැදගත්ම ප්‍රතිඵලය වත්මන් අගමැතිටත් ඊයේ ජාතිය අමතලා ඇත්ත කියන්න සිදුවීම. මීට පෙර දේශපාලනඥින් ජාතිය අමතලා රටේ ආර්ථික අපහසුතා ගැන මෙහෙම ඇත්ත කියලා නැහැ. මතකද හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මොන තරම් බොරු කිව්වද නේද? අවුරුද්දට සහන පැකේජෙකුත් දෙනවා කියලා හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කිව්වා. බැසිලුත් නැහැ, පැකේජ කොහොම වුණත් හාල් ගන්න උනේ 280ට. දේශපාලනඥයින්ට අද අඩුම ගානේ ඇත්තෙන් භාගයක්වත් ජනතාවට කියන්න සිදුවෙලා තියෙනවා. මේ බොහොමයක් බිඳවැටීම් වලට හේතු වලට තමනුත් වග කියන්න ඕනේ කියලා කියන්නේ නැතිව හෝ ඇත්ත පිළිගන්න මේ අයට අද සිද්ධ වෙලා තියෙනවා. මේ තරුණ අරගලේ
ජයග්‍රහණයක්. මේ නිසා මේ තරුණ අරගලයේ ගෙදර ඉඳගෙන සාලේට වෙලා බලාගෙන ඉඳලා එක එක පාට කණ්ණාඩි දාගෙන එදිහා බලාගෙන ඉඳලා මේ අරගලයේ සමච්චලයට ලක් කරන්න එපා. මේ අරගලයේ ආරම්භ වුණේ හෙට උපදින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා අමතක කරනවා නම් එපා පේන් ඔබට ගැලවෙන්න බැරි වේවි. මේ යකඩ පොළු අරගෙන ගැහුවේ තමන්ගේම දුවට පුතාට සහෝදරයාට සහෝදරියට කියලා අමතක කරන්න එපා. දැන් ඇත්තටම අගමැති රනිල් කරගැහුවේ රටේ අර්බුදයට විතරක්ම නෙවෙයි. ඔබ කරගැහුවේ රාජපක්ෂලට එල්ල වෙමින් තිබූ දැවැන්ත විරෝධයටයි. අද රාජපක්ෂලා හිටියා නම් මොනවා වේවිද කියලා හිතාගන්නත් බැහැ. නමුත් බැලූ බැල්මට මේ ආර්ථික සමාජීය ගැටලුව නිර්මාණය කළ දේශපාලනඥයින් දැන් සුරක්ෂිතයි. දැන් අගමැති රනිල් කිව්ව ලෙසත් අප නිරන්තරයෙන්ම මතක් කළ ලෙසත් මේ අර්බුදයේ අවසන් බිල්ල ඔබයි මමයි. කෑම හිඟ වෙලා ඉන්ධන නැතිව බෙහෙත් නැතිව ගෑස් නැතුව විදුලිය නැතුව තව කොපමණ කලක් මේ අර්බුදයේ ගිලෙන්නට වේවිද කියලා හිතාගන්නත් අමාරුයි. කොහොම වුණත් අර ජනප්‍රිය ගීතයක් තියෙනවා අපට කන්න දෙනවා නම් අපට බොන්න දෙනවා නම් තව මොන කෙංගෙඩියද ඕන කරන්නේ කියලා. නමුත් අප විශ්වාස කරනවා මේ තරුණ අරගල කරුවන්ව එතනට ගෙනියන්නට බැරි වේවි කියලා. අලුතින් හිතන අලුතින් දකින අලුත් සමාජයකට මේ සටන ඉදිරියටම ගෙන යා යුතුව තිබෙන බවයි අපේ විශ්වාසය.